අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම කොහොමද කරන්නේ ඔයාලගේ YouTube channel එකට අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න හිතන් ඉන්න අයට හැමෝම දන්න විදිහට කියනවා නම් කෝස් එකක් කරන්න හිතන් ඉන්න අයට ලංකාවේ තියෙන පිළිගත් වගේම රජයේ අනුමත සියලුම පාඨමාලා ගැන සියලුම විස්තර එකම තැනකින් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉතින් එකතු වෙන්න අපිත් එක්ක මේ ඔයාලගේ YouTube channel එක කොහොමද කරන්නේ දැනගෙන ඉන්න දැනටමත් වෘත්තීය ලැබියා පරීක්ෂණයක් කරගෙන ඉන්න අය මේ වීඩියෝ එක දිගටම බලලා තමන්ට සුදුසු පාඨමාලාව තෝරගන්න. වෘත්තීය ලැබියා පරීක්ෂණයක් තවම කරගෙන නැති අය මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට හරි පළවෙනි කමෙන්ට් එකට හරි ගිහිල්ලා ඒකේ තියෙන ලින්ක් එක කොහොමද වෘත්තීය ලැබියා පරීක්ෂණයක් කරගන්න කියන ලින්ක් එක. අන්න ඒ ලින්ක් එකට ගිහිල්ලා වෘත්තීය ලැබියා පරීක්ෂණයක් කරගෙන ඊට පස්සේ තමන්ට සුදුසු පාඨමාලාව තමන්ම තෝරගන්න. හරි දැන් අපි ඉන්නේ තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ. මේ වෙබ් අඩවියේ තමයි සියලුම පාඨමාලා ගැන විස්තර තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වෙබ් අඩවිය හරියට පරිශීලනය කරන්න කියලා. මුලින්ම ඔයාලට මේ වෙබ් අඩවිය කැමති භාෂාවකට හරව ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඉංග්‍රීසි, සිංහල, තමිල්. මේ තුනෙන් කැමති භාෂාවකට ඔයාලා හරව ගන්න. මම දැනට මේක ඉංග්‍රීසි භාෂාවෙන් දිගටම කරගෙන යනවා. දැන් හැමෝම TVET courses කියන තැනට ඇවිල්ලා ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ වෙබ් පිටුවක් තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. දැන් ඔයාලා එන්න search courses by කියන තැනට. ඊට පස්සේ training sector කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ වෘත්තීය ලැබියා පරීක්ෂණයක් කරගත්ත අයට පෙන්වන්න ඇති තමන් කැමතිම සෙක්ටර් එක. එහෙම නැත්නම් වෘත්තීය කාණ්ඩය මොකද්ද කියලා. අන්නේ කාණ්ඩයට අනුව ඔයාලට මෙතනින් courses තෝරගන්න පුළුවන්. හරි දැන් මෙතන පහලින් ඇවිල්ලා තියෙනවා select training sector කියලා. ඊට පස්සේ තමන් කැමති සෙක්ටර් එක දැන් ගිහිල්ලා තෝරගන්න. උදාහරණයක් විදිහට මම මෙතනින් දෙනවා automobile repair and maintenance කියන සෙක්ටර් එක. ඊට පස්සේ පහලට ඇවිල්ලා search කියන බටනේ ක්ලික් කරන්න. හරි දැන් අපිට පෙන්වන්නේ automobile repair and maintenance කියන කාණ්ඩයට අදාළ ලංකාවේ තියෙන සියලුම වෘත්තීය පාඨමාලා, ඒ පාඨමාලා පවත්වන ආයතන, ඒවට අදාළ සියලුම විස්තර මේ වෙබ් පිටුවේ තියෙනවා. අපි බලමු එකින් එකට. මුලින්ම ආයතනයේ නම CGTTI කියන්නේ ජර්මන් ටෙක් එක. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, මේ සෙන්ටර් එක තියෙන තැන, කෝස් එකේ නම, කෝස් එක කරන අයට තිබිය යුතු මූලික සුදුසුකම්, ඊට පස්සේ මේ කෝස් එකේ NVQ ලෙවල් එක, කාල සීමාව, ඊට පස්සේ මේක part time ද full time ද කියන කොටස තියෙනවා. පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වෙන අයගේ අවම සහ උපරිම වයස් සීමාව, ඊට පස්සේ මේ පාඨමාලාව ඉගෙනවීම කටයුතු කරන භාෂාව, අවසානට තියෙනවා මේ පාඨමාලාව පටන් ගන්න මොන මාසෙද කියලා. ඊට පස්සේ මෙතනින් පහළට එන්න මම සර්ච් කරපු කාණ්ඩයට අදාළව පිටු 45ක සර්ච් රිසල්ට්ස් පෙන්වනවා. ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ ආයතනවල මොන වගේ නගරවලද මේ කෝස් එක අපිට කරන්න පුළුවන් කියලා. පස්වෙනි පිටුවේ අවසානට තියෙනවා මාත්‍ර ටෙක් එකේ කරන්න පුළුවන් සර්ටිෆිකේට් ඉන් මෝටර් සයිකල් ඇන්ඩ් ස්කූටර් රිපෙයරින් කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් තමන්ට අවශ්‍ය කෝස් එක කොහෙද තියෙන්නේ, ඒකට අදාළ සුදුසුකම් මොනවාද හැම විස්තරයක්ම ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා තෝරගත්ත කෝස් එක ළඟ තියෙන රෙජිස්ට්‍රේෂන් නම්බර් එකට ගිහිල්ලා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ page එකක් පෙන්නයි. මේ page එකේ පෙන්නන්නේ ඔයාලා තෝරගත්ත කෝස් එක තියෙන ආයතනය. ඒ ආයතනයේ තියෙන අනෙකුත් courses සහ ඒක contact කරගන්න පුළුවන් විස්තර තමයි මෙතන තියෙන්නේ. අපි මේ වෙනකම් බැලුවේ training sector එකට අදාළව, එහෙම නැත්නම් වෘත්තීය කාණ්ඩයට අදාළව කොහොමද course එකක් තෝරගන්නේ කියලා. ඊට අමතරව පාඨමාලාවේ නම දන්න කට්ටිය ඒක select කරලා එතනින් ඔයාලා දෙන්න පාඨමාලාවේ නම. මම උදාහරණයක් විදිහට management කියලා දෙන්නම්. මේ වගේ ප්‍රතිපලයක් තමයි එතකොට පෙන්වන්නේ. ඊට පස්සේ එන්න entry qualification කියන තැනට. ඒකෙදී පෙන්වන්න තියෙන්නේ තමන්ගේ සුදුසුකම. ඒකට අනුව අපිට course එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ කෝස් මෝඩ් කියන තැනට එන්න. එතනින් ඔයාලට ගන්න පුළුවන් ෆුල් ටයිම්, පාර්ට් ටයිම්, ඊට පස්සේ පාර්ට් ටයිම්, වීකෙන්ඩ්ස් වල තියෙන කෝසස්. ඊළඟට ඔයාලට ඩිස්ත්‍රික් කියලා කොටසක් තියෙනවා. ඒතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒ ඩිස්ත්‍රික් එකට අදාළව තියෙන කෝසස් මොනවද කියලා තෝරගන්න. අවසානටම තියෙන ට්‍රේනින් ප්‍රොවයිඩර් කියලා තැනක්. එතනින් ඔයාලට ඒ ආයතනයට අනුව තියෙන කෝසස් තෝරගන්න පුළුවන්. හරි දැන් අපිට සුදුසු කෝස් එක තෝරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ ඒකට ඇප්ලයි කරන්න. අදාළ ආයතනයට අනුව ඔන්ලයින් ඇප්ලයි කරන්න කොහොමද කියලා ඊළඟ වීඩියෝ වලින් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න, ඒ වගේම යාළුවන්ටත් share කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන තව වීඩියෝස් වල links මම දාලා තියෙනවා පළවෙනි comment එකේ description එකේ. අවශ්‍ය අය ඒවත් බලලා තියාගන්න. ඉතින් දිගටම එකතු වෙන්න අපිත් එක්ක මේ ඔයාලගේ YouTube channel එක කොහොමද කරන්නේ දැනගෙන ඉන්න.